ලොවපුරා මිලියනයකට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව බොහෝ රටවල් දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එමෙන්ම ලොවපුරා රජයන් මෙම වෛරසය තුරන් කිරීම සඳහා නව ක්‍රියාමාර්ගද ගනිමින් සිටිනවා. මේ පිළිබඳව මිනිසාට මෙන්ම අවට ලෝකය කෙරෙහි ඇති බලපෑම පිළිබඳව BBC පුවත් සේවය සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සමීක්ෂණයක් සිදු කර තිබුණා. එම සමීක්ෂණයට අනුව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික මට්ටමින් වැඩසටහන් ආරම්භ කළ ලොව මුල්ම රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව එක් වී තිබීම විශේෂත්වයක්. ඒ අනුව කොරෝනා මර්ධනය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අන් රටවලට ප්‍රථම ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් දිය කර තිබෙන බවයි එම සමීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් චීනය සිය ජාතික මට්ටමේ වැඩසටහන් ආරම්භ කර තිබුණේ පළමු කොරෝනා ආසාදිතයා හමුවීමෙන් අනතුරුවයි. එහෙත් ශ්‍රී ලංකාව සිය ප්‍රථම කොරෝනා ආසාදිතයා හමුවීමට ප්‍රථම සිය ජාතික වැඩපිළිවෙල සහ ප්‍රාදේශීය වැඩපිළිවෙල ආරම්භ කර තිබුණු බවයි එම සමීක්ෂණයෙන් පැහැදිලි කර ඇත්තේ. ආසියානු රටවල්, යුරෝපා රටවල් හා අප්‍රිකානු රටවල් වෙන්වෙන් වශයෙන් සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන අතර චීනය හැර වෙනත් කිසිදු රටක් ශ්‍රී ලංකාවට පෙර කොරෝනා වෛරසය පාලනය සඳහා ජාතික වැඩපිළිවෙලක් හෝ ප්‍රාදේශීය වැඩපිළිවෙලක් වෛරසය ව්‍යාප්තිය ආරම්භයේදී සිදු කර නොමැති බවයි එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.